ආයුබෝවන් ඔබ නැවතත් economy.lk ඔබ වෙතගෙන එන මාසික ආර්ථික විග්‍රහය සමගින් අපි බලමු මාර්තු මාසයේ ශ්‍රී ලාංකික ආර්ථිකයේ වගේම ගෝලීය ආර්ථිකයේ සිදුණු මූලික වෙනස්කම් මොනවාද කියලා. බොහෝ දෙනෙකුගේ අවධානය මුල් කාරණයක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විදායක අනුමැතිය පසුගිය මාර්තු 21 වෙනිදා ලැබුණා. ඒ අනුව මෙම වැඩසටහන ඉදිරි වසර 4ක් කාලයක් සඳහා ක්‍රියාත්මක වනු ඇති. මෙම වැඩසටහනේ සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් වනු ඇති අතර එහි පළමු වාරිකය මේ වන විටත් ලැබී තිබෙනවා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 333ක වටිනාකමක් වෙනවා. මේ හේතු කරගෙන ශ්‍රී ලංකා රුපියල යම් අගය වැඩිවීමක් පෙන්වුම් කර තිබෙනවා පසුගිය දින කිහිපය තුළ. ඒ අනුව බලන විට 2023 මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකානු රුපියල 13% අගය වැඩිවීමක් වාර්තා කර තිබෙනවා. එමෙන්ම සංචාරක කර්මාන්තය තුළ ඉපෙයින් විදේශීය ප්‍රේෂණ ගලායීම් ආදී සැලකිය යුතු ඉහළ යාමක් පසුගිය කාලය තුළ පෙන්වුම් කළා. ඒ හේතු කරගෙන රට තුළ ඩොලර් ද්‍රවශීලතාවය ඉහළ ගොස් තිබෙනවා. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ඔවුන්ගේ ජාතික ගෙනුම් ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව 7.8ක සංකෝචනයක් වාර්තා කර ඇති බව පෙන්වා තිබෙනවා. ප්‍රස්ථාරය දැක්වෙන ආකාරයට 2022 වර්ෂයේ කාර්තු 4 සඳහා ආර්ථික සංකෝචනයේ ක්‍රමික වැඩිවීමක් ඔබට බලා ගන්නට පුළුවන්. පළමු කාර්තුවට වඩා දෙවන කාර්තුවෙත්, දෙවන කාර්තුවට වඩා තුන්වන කාර්තුවෙත් වශයෙන් ආර්ථික සංකෝචනය තවදුරටත් වැඩි වී තිබෙනවා. විස්තීර්ණ ණය වැඩසටහන සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙනවා 2023 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික සංකෝචනය 3%ක අඩු මට්ටමකට ළඟා වනු ඇතයි කියා. මීළඟට අපි බලමු ගෝලීය ආර්ථිකයේ මාර්තු මාසය තුළ සිදු වූ මූලික වෙනස්කම් මොනවාද කියා. ගෝලීය ආර්ථික අවපාතය පිළිබඳ ඇති අවධානම බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කාරණයක්. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය තුළ බැංකු කිහිපයක්ම කඩා වැටීම තුළ ගෝලීය මූල්‍ය ස්ථාවරත්වය අවධානමකට ලක් වී තිබෙනවා. මෙහි ධනාත්මක තත්ත්වය සලකා බැලුවොත් ගෝලීය බොරතෙල් මිල පහළ යාමක් මේ වන විට වාර්තා වෙනවා. ඍණාත්මක තත්ත්වයන් පිළිබඳ සලකා බැලුවොත් පාරිභෝගික ඉල්ලුම අඩුවීම ශ්‍රී ලාංකික ආර්ථිකයටත් යම් තරමක් දුරට බලපෑ හැකියි. මොකද ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය බොහෝ දුරට සිදු කෙරෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපා සංගමයට. අප්‍රේල් මාසය තුළදී ශ්‍රී ලාංකික ආර්ථිකයේ වගේම ගෝලීය ආර්ථිකයේ බොහෝ වෙනස්කම් සිදුවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා දැනගැනීමට අප සමගම රැඳී සිටින්න. ස්තුතියි.